බිස්කට් එක් කලා තේ හම්බුනාද ළමයි? ඔව්. හා? හම්බුනා. Thank you දෙමාපියෝ. හා? නේ. දරුවන්ට ආදරේ ගොඩාක් නේ. නොදුන්නා කියලා ආදරේ නැත්තේ නෑ නේ. Right. Right. අපි එන යනවාද අලුත් දෙයක් ඉගෙන ගන්න මේව හරි වටිනවා. අපි කොහොමද බලමු මේ මතක තියා ගන්න මම චූටි තැනේ ඉඳලා මේ ඔබ එක්කන් යන්න. අපිට කියනවා AB අංශක 10ක් වූ සරල රේඛාව නිර්මාණය කරන්න. ඔන්න දැන් අපිට අගේකුත් එක්කලා දෙනවා AB සරල රේඛාව නිර්මාණය කරන්න කියලා කියනවා. A සහ B අතර දුර සෙන්ටිමීටර 10යි. හරිනේ අපි නිර්මාණය කරමු. රේඛාවක් අඳින්න කවකටුවට අපි ගන්න ඕනේ සෙන්ටිමීටර 10ක් කොහොමද අපි නිර්මාණය කරන්න කියලා බලමු. ඉස්සලම A කියන තැන අපි හඳුනා ගන්න ඕනේ. ඔන්න A. A කියන ලක්ෂ්‍ය ලකුණු කරන්න ඕනේ. හරිද අපි ඒ කියන ලක්ෂ්‍ය ලකුණු කරා. ඊගාවට දැන් B හොයා ගන්න ඕනේ. B හොයා ගන්නේ කොහොමද? හරි. දැන් මගේ එකේ සෙන්ටිමීටර 10ක් කියවහම ඔබට නම් සෙන්ටිමීටර 10 ප්‍රමාණවත්. ගන්න විදිය මම කියන්නම්. තමාත් අදින්නම්කො සෙන්ටිමීටර 10ට. කව කටුවේ තුඩ රූලේ හරියටම මෙන්න මේ දැන් මම තියලා තියෙනවා වැරදි. හොඳට මතක තියාගන්න. ඔබට පේනවා මම තියලා තියෙනවා වැරදි. හරිනේ? හරියටම කව කටුවේ තුඩ තියන්න ඕනේ මෙන්න මෙහෙම. හරිනේ? වෙන කොහෙන්වත් තියන්නේ නැහැ කව කටුවේ තුඩ. දැන් එතන තිබ්බහම ලිස්සනවා. ඔබ මෙන්න මෙතන කව කටුවේ තුඩ පාවිච්චි කරලා මේ හරියටම මේ බිඳුව ගෙලින් තියෙන ඉරගාව ඕන්නම් මොකද කරන්න පුළුවන්? චූටි සිදුරක් හදා ගන්න. මෙතන. හරිනේ? අපි එහෙම කරගත්තා ඉස්කෝල යන කාලේ. අපි ඉගෙන ගන්න කාලේ කවක රූල මත රූල බිඳුව ගාව චූට්ට කවකටු තුඩ තියලා තද කරනවා. ප්ලාස්ටික් නේ. එතකොට කවකටු නැවත එතෙන් මෙහෙට මෙහෙට යන්නේ නේ. හරි. ඒක වැරදි නෑ. ඊගාවට පැන්සලේ තුඩ තියෙන්න ඕනි. දැන් මම ඇඩ්ජස්ට් කරලා තියනවා වැරදි. ඔන්න මම ඇඩ්ජස්ට් කරනවා දැන්. දැක්කද? හරි. හරියටම 10 ගලින් තියෙන්න ඕනේ. 10ට වැඩි වෙන්නත් බෑ, අඩු වෙන්නත් බෑ. දැන් මං වගේ නෙමෙයිනේ. නේද? ඔයාලට හොඳට ඇස් පේනවා. ඒ නිසා හරිය තැනින් තියන්න ඕනේ. Right. ඔන්න අපි මෙතන හරියටම තැන තියලා මොකද කරේ? චාපයක් දාගන්නවා. හරිනේ? ඊගාවට ඕනිම නම් ඔබට හරිදන හොයා ගන්න මේ පැත්තර කවකටොය තුඩ ගෙනල්ලා මේ පැත්තර චාපයක් දා ගන්න. නිකන් සැකහැර ගන්න වගේ. ඔන්න. ඔන්න දැන් අපි A සහ B කියන ලක්ෂ දෙක හොයාගත්තා. හරිනේ? හොඳට අහගන්න දැන් මේ කියන කතාව. AB වල පැත්තකින් ඕනනම් මේක ලියාගත්තත් කමක් නැහැ. AB 10යි
BC දොළහයි AC AC අපි දාමු කියද 14යි හරිනේ දැන් ඔන්න රේඛාවල දිග දැන් අපිට පුළුවන් AB හරි දැන් BC සහ AC කියන අතර දුරක් දීලා තියෙනවා දැන් මේක අඳින්න ඕනේ අපිට පුළුවන් ඕන නම් ඉස්සෙල්ලාම AC හරි BC හරි කියන දුර අගය ගන්න right කව කට්ටට අර විදියටම තියලා කව කට්ට රූලට තියලා දුර ගන්න මගේ නම් මේ කව කට්ටේ දුර ඔබට පේනවා මෙහෙම ගෙනියද්දි වැඩි වෙනවා ඒ නිසා ප්‍රශ්නයක් නැහැ මට ඕන මන් 12ට හදාගත්තා හරියටම රූලේ තියලා අපි ඉස්සලාම සෙන්ටිමීටර 12ක් ද තියෙන්නේ 14ක් නේ ෂොරිනේ 14යි AC 14යි නේ එහෙනම් 14 හදාගෙන ඉන්න ඕන ඕන මන් 14 මේ බලන්න මගේ කව කට්ටුවේ දුර පේන්නනවා දැක්කද ඔබට එහෙම කව කට්ටක් තියෙන්නේ මේ මගේ 14යි හරියනවා දැක්කද right මෙයාව පැත්තකින් තියලා මෙහෙම චාපයක් දාගත්තම AC 14 දාගන්න ද ABC AB 10යිනේ අපි ඒක දන්නවනේ ඒක මා ලකුණු කරගන්නත් ඕන සෙන්ටිමීටර් දැන් C තියෙන ලක්ෂය C ලක්ෂය හොයාගන්න බෑ අපිට right ඊගාවට B ලක්ෂයේ ඉඳලා 12කට මෙයා ඇඩ්ජස් කරගන්න ඕනේ ඔන්න මම 12කට කවකටුව හදාගෙන මෙහෙම චාපයක් දැම්මා. හරිනේ. ඔන්න මට C ලක්ෂය හම්බුණා. A ඉඳලා මෙහෙම යා කරනවා. B ඉඳලා මම මෙහෙම යා කරනවා. දැන් ඔන්න අපිට C ලක්ෂය හම්බ වුණා. මෙයා C මෙයාගේ දුර 14යි cm මෙයා 12යි cm. අපිට දැන් ත්‍රිකෝණයක් හදන්න හැටි අපි කරගත්තා. මේක වැඩේ තේරුණු අය අවුල නැ නොතීරිච්ච අත උස්සන්න බලන්න right
ආකර්ෂ වැඩේ තේරුණාද පුතේ? මොකද තත්ත්වේ? තේරුණා. good. නවින්දු තරින්දු මොකද වැඩේ අල්ලගත්තද? හරි. තරින්දු තේරුණා පුතා? ඔව් සර්. තේරුණා. try. හරි. එහෙනම් මම මේක මකනවා. ඊගාවට මෙන්න මෙහෙම ගානක් තියෙනවා. මේකත් පුළුවන් ද බලන්න. දැන් අද මම මේ මූලික ටික ඔයාලක ඔළුවට දාන්නේ. right. a b c සමානයි අංශක 45යි. හරි. a b c කෝණය අංශක 45යි. a b දහයයි BC දොළහයි. සෙන්ටිමීටර 10 නේද? ආ සෙන්ටිමීටර 10 නේ. අවු AB 10යි සෙන්ටිමීටර BC 12යි වූ ත්‍රිකෝණය නිර්මාණය කරන්න කියලා කියනවා. දැන් මේක පුළුවන් අය අත උස්සන්න. ඊගාවට AC දුර කියන්නත් ඕන. AC පාදයේ දිග කොපමණද කියලා අහන්න. දැන් AC දීලා නැහැනේ මේකේ. AC පාදයේ දිග. තරින්දට පුළුවන්, ජවිතට පුළුවන්. right. අනිත් අය අමාරුයි. නේද? ආ නවින්දට පුළුවන්. තව කාටද පුළුවන්? ආ ඉරුක්ෂණීටත් පුළුවන්. right. good. හතර දෙනා අදින්ට බලන්න එහෙනම්. ABC කෝණය අංශක 45යි, AB 10යි, BC 12යි, AC පාදයේ දිග කොපමණද කියලා අහන්න. අංශක 45 නිර්මාණය කරන්න ඕනේ ආ සර් පයිතගරස් ප්‍රමේය හදිසි වෙන්න එපා. ඊට කලින් ඉගෙන ගන්න දේවල් තියෙනවා. මේක පයිතගරස් ප්‍රමේය කියලා මේකෙන් මතක් වුණාද තරිඳුර? කොහොමද මයික් එක ඔන් කරන්න? තරදු මයික් එක ඔන් කරන්න පුතා. පයිතගරස් අමාරුද ඔයාලට? නෑ සර්. ආ එහෙනම් පයිතගරස් ප්‍රමේය මතක් වුණේ මේක කියපු නිසාද? ඔව් සර්. ආ ගණන් ගන්න. පයිතගරස් කියන්නේ ජ්‍යාමිතියේ තියෙන එක ප්‍රමේයක් විතරයි.
හරි මම මේ පටන් ගන්න වැඩේ දැන් අලුත් කට්ටිය කරන්න ඉඩ ඇරියා. අමාරු කට්ටිය අපි බලමු. AB 10යි ABC 45යි BC 12යි. දැන් අපි හොයන්න යන්නේ right. අපි බලමු ඉස්සල්ලාම අංශක 45 කෝණය නිර්මාණය කරගන්න ඕන. රේඛාවක් අඳිනවා. එකට අංශක 90ක කෝණයක් ගන්න ඕන. දැන් ඔයාලා මගෙත් එක්කලා කරන්න බැරි කට්ටිය. හරිනේ. බැරි අමාරු කට්ටිය ඔන්න දැන් අපි කරන්න යන වැඩේ ලක්ෂයක් ලකුණු කරගත්තා. දෙපැත්තේ ඡාප දෙකක් දා ගන්නවා. ඊගාවට මේකේ දොර වැඩි කරගෙන මෙතන ලක්ෂය තියලා මොකද කරේ? මෙහෙම ඡාපයක් දාගත්තා. මෙහෙම ඡාපයක් දාගත්තා. මෙතෙන්ට ගියා ඒ දුර වෙනස් නොකර. මෙහෙම ඡාපයක් දාගත්තා. මම ඡාපයක් දාගත්තා. මගෙත් එක්කල කරන්න. මේ දෙන්න යාකර. හරිනේ. ඊගාවට මේක ඕන නම් කඩිරක් වෙන්නත් පුළුවන්. රයිට්. කඩිරක් වුණාට කමක් නැහැ. එතකොට ආරට ඕන නම් පහසුයි. කඩිරක් විදියට අපි දාගන්න මේක. මේක අපිට අවශ්‍ය නැති නිසා, తాවකාලික රේඛාවක් නිසා අපි මේක කඩිරකින් දක්වනවා. හරිනේ. දැන් අංශක 90 හරි. මුලින්ම කරන්න ඕනේ මේකේ අංශක 90 හරිද කියලා බලන එකමයි. හරිනේ මෙතනේ වැරදුනොත් එතනින් එහාට යන්න බෑ. ස්ටෙප් බයි ස්ටෙප් යනවා කියන්නේ ඒකට. ඔන්න අංශක 90 හරි. ඒතොර ඒක වැරදි නෑ. ඊගාවට 45කයක් නිර්මාණය කරන්න නම් මොකද කරන්න ඕනේ? මේ කෝණය සමච්ඡේදනය කරගන්න ඕනේ. එතකොට මෙතන තිබ්බා. රයිට්. පීක වෙන පාටකින් දාගමු. මගෙත් එක්කලා කරන්න දරුවනේ අමාරු කට්ටිය. මෙහෙම ඡාපයක් දාගත්තා. මෙහෙම ඡාපයක් දාගත්තා. කවකටුවේ දොර වෙනස් කරගත්තා, වැඩි කරගත්තා. ඊට පස්සේ මෙහෙම ඡාපයකින් දාගෙන ඡාපයක් ඇඳගෙන මේ පැත්තට ඇවිල්ලා මෙයාව ඇඳගත්තා. දැන් අපි අංශක 45 එකක් හරි කියලා හිතනවා. හැබැයි මේක මැනලා බලන්න ඕනේ. මට පොදු දෙයක් තමයි, වැරදුනොත් වැරදුනා තමයි ඉතින් ඈ. ඔන්න මගේ අංශක 45 හරි. දැන් එතකොට මේකේ කියන විදිහට අංශක 45 ඔන්න අඳුර ගන්න ඕනේ දී ඔයාලට වරදින තැන මේ බලන්නකො. මේකේ B කෝණය තමයි මේ තියෙන්නේ. මෙන්න B. හරිනේ. එමනම් මෙතන තමයි B. මේක දෙපැත්තට මාරු වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. දැන් AB සහ AC. Sorry BC නේ. ඒ කියන්නේ BC සහ AC අපිට ලකුණු කරගන්න පුළුවන් අවකඩුවට අරන්. මෙයා අංශක 45යි. දැන් අවකඩුවට ගන්නවා ළමයි අංශක 10ක්. කෝණ ශීර්ෂයේ ඉඳලා අංශක 10ක්. අවකඩුවට තිබ්බා අඩිරුවල තිබ්බා තියලා අපි මොකද කරන්නේ? අංශක සෙන්ටිමීටර sorry. සෙන්ටිමීටර 10ක්. ඔන්න මා සෙන්ටිමීටර 10 හදා ගන්නවා. හරිනේ. හදාගෙන යාව ලකුණු කර ගන්නවා සෙන්ටිමීටර 10ක් දොරේ. ඊගාවට 12යි. එතනම තියලා අපිට හදා ගන්න බලා ඊගාව එක කීයද? 12යි මට මතක විදියට. එයාගෙනු ඡාපයක් දා ගන්නවා. දැන්
AB 10යි. Sorry. ඔව් AB නේ 10. එහෙනම් මෙයා A 10යි. AB 10යි CM. ඊට පස්සේ BC 12යි. ආ 12යි CM මෙන්න මෙයා. දැන් AB ආ කරන්නත් ඕනේ. ඔනම AB ආ කරනවා. හරි. දැන් ඇඳපු කට්ටිය මේ දුර මම බලන්න කලින් මොකද මම බලලා වැඩක් නෑ මට කියන්න AB අතර දුර මම මනලා කියන්න කලින් මම තිබ්බාවයි AB අතර දුර ජයතු පුතා කීයද ආවේ AB නෙමෙයි AC sorry සෙන්ටිමීටර 8යි සර් සෙන්ටිමීටර 8යි දන්නේ මං හරිද කියලා තරිඳු හර්ෂමාල් කීයද ආවේ සෙන්ටිමීටර 8යි සෙන්ටිමීටර 8යි තව කවුද අඳපු කට්ටිය නවිදු කීයද ආවේ නවිදු පුතා කීයද ආවේ ආට නෑ 8යි එතකොට දිමුතුට සෙන්ටිමීටර 8යි සර් හරියටම සෙන්ටිමීටර 8යි ආහා තිසඟ දුල්නත්‍ර කීයද ආවේ තාම අඳිනවා සුලනි ඔමිදු 8යි ආ කාටද ආවේ සුලනිටද ආකර්ෂටද ආවේ සුලනි ආ සුලනිට 8යි ආ තරිනිට 8යි 8යි ඔක්කොටම ඇවිල්ලායි කියන්නේ නේ දැන් එන මටත් 8ක් එන්න බෑනේ බලමු මාත් ඇඳලා මට වෙන ගානක් එයිද ගන්න අනේ මට එන 8.7ක් මොකද හිතෙන්නේ දැන් ආ මගේ වරදින්න පොරවා මේකේ මැසිම එහෙනම් ප්‍රශ්නයන්නේ හැමෝටම 8වන හරි දැන් අපිට මේක තේරුණාද මේවා එකක් ආවොත් දැන් අපිට හදාගන්න විදිය දුර හොයන විදිය හරිද දැන් හරි හරි ඊගාවට තව ප්‍රශ්නයක් අපි කරන්න යනවා මේකත් ඔයාලා කරන්න මේක නිකන් නෙමෙයි මම කියන්නේ දැන් ඔයාලට මේකේ දුර දුන්නාම ඔන්න කෝණයක් දීපු විදියට දුන්නාම අපිට පුළුවන් හරිනේ ඊගාව එක අපි කරන්න යන්නේ මේක මම මකනවා මෙන්න මෙහෙම දැන් ඔයා ආසරෙන් අපි ඉගෙනගත්තු දේවල් වලින් පුළුවන් වෙන්න ඕන රයිට් ඒ B සමානයි සෙන්ටිමීටර 10යි. ලියා ගන්න. හරිනේ. ඊගාව. AB 10යි. CAB සමානයි 60යි. CAB කෝණය සමානයි අංශක 60යි. ඊගාවට ABC කෝණය සමානයි 45යි. ඔබෙන් අහනවා මොකද්ද BC කීයද AC කීයද හරි
මම මේවා නිකන් නෙමෙයි කියන්නේ. මේවා අපි කරාම අපිට තේරෙන වෙලාව ආවහම අපිට තේරෙනවා රයිට්. මේවා කරේ අපි නිකන් නෙමෙයි කියලා. හරි හරිම වටින දේවල් දරුවනේ. හොඳට මතක තියාගන්න. Hey, excuse me. මම තිසඟගේ තාත්තා. ඔව්. සර් මේ තිසඟට කලින් අර කරපු ගාන එයාට ඒක තේරුනේ නෑ හරියට. ආහා කොයි ගානද පුතේ තාත්තා? මේ කලින් කරේ සර්. මේ මේකට කලින් කරපු එක සර්. එයාට ඒක හරියට ඒක මේ අවබෝධ වුණේ නෑ සර්. ආහා ඉතින් දරුවා කතා කරන්න ඕනේ පුතේ. ඔයා ඔයා නිහඬව හිටියට හරියන්නේ නෑනේ. මං දන්නේ, මං අහනවා. එයා නිහඬව ඉන්නවා. තාත්තා ළඟ හිටියද? ඔව් සර් මම ළඟ ඉන්නවා. මොකද දැන් මේ ගානට යන්න බෑ. අර ගාන හදන්න නැතු එක ඒක මට තේරුණා. ඒකයි සර්. ඉතින් ඒ වෙලාවේ මං අහද්දි තේරුණාද කියලා මොකෝ නිහඬව හිටියේ. ඉතින් මං දන්නේ නෑනේ. ආ හරි කමක් නෑ. මේකෙන් අපි ඒක අල්ලගමු. මේකේ කරන්න තියෙන්නේ අර වැඩේම තමයි. AB වලට රේඛාවක් ඇඳලා උත්සාහ කරන්නකො. වැරදුනාට කමන්න. ඊට පස්සේ මං කරද්දි කරමු. තාත්තා බලන්න හොඳයි. හොඳ තාත්තෙක් කොහොම වුණත් නේද? Thank you තාත්තා ළඟ ඉන්න එක. මම අහනවා කාගෙන්ද? තරිඳු පුතා. තරිඳුට ජාමිතිය අමාරුයිද? යා නෑ සිග්නල්. ජවිතු මොකද හිතන්නේ? ජවිතුට දැන් ජාමිතිය කියන ඒවා නිකන් පටන් අරන් යන විදියට දැන් මොකද හිතන්නේ? ඉස්කෝලේ ඉගෙන ගන්නවා වගේද නැත්නම් ලේසි වගේ? දැන් ලේසි සර්. ලේසි. හරිනේ. මොක තමයි ඇත්ත? වැඩේ තේරෙනවද මයිත් එක්ක යද්දි ගමන? ඔව් සර් දැන් තේරෙනවා. තේරුණා. ගුඩ්. මට මේ තිසඟ පුතා මේ ඔයා කරන්න ඕනේ කල්පනා කර කර ඉඳලා හරියන්නේ නැහැ. ඔයා පුළුවන් ටික කරන්නකො. බැරි ටිකේදී මං අල්ලගන්න. රේඛාවක් අඳින්නේ. රේඛාවේ AB මාක් කරන්න. ඒකේ සෙන්ටිමීටර 10 මාක් කරන්න පුළුවන් නේද ඔයාට? තිසඟ මයික් එක ඔන් කරන්න. හරි. වාඩ AB රේඛාව මාක් කරන්න පුළුවන්ද? රේඛාවක් අතර සෙන්ටිමීටර 10 මාක් කරන්න පුළුවන්ද? ඔව්. ආ. එච්චරයි. එතකොට CAB ඒ කියන්නේ A වල ඉඳලා අංශක 60ක කෝණයක් නිර්මාණය කරන්න පුළුවන්ද ඔයාට? ඔව්. බලවන් එච්චරයි කරන්න. හරි. ඔය කරන ගමන් අහගන්න. දැන් ලබන සතියේ ඉඳලා ඔයාලට කාටවත් Zoom link එක group එකෙන් දාන්නේ නැහැ. හරිනේ. website එක through තමයි
අද සම්බන්ධ වුණා වගේ වෙබ්සයිට්යට දාන ඔයාලට අදාළ දිනේ එතෙන්ට ගියාම ඒක හරහා ජොයින්ට් වෙන්න පුළුවන් එක දෙක නිබන්ධන දාන්නෙත් වෙබ්සයිට් එක හරහාමයි ගෲප් එකට දාන්නේ නැහැ හරි වෙබ්සයිට් එක හරහා ඔයාලට දානවා දැනටත් වෙබ්සයිට් එක ත්‍රූ දාලා තියෙනවා පේපර් එක පේපර් එක නෙවෙයි මේ පොත ඒකේ ජාමිති රදාර පොත මහතරමා පොඩි පොතක් ළමයි දෙන්නේ right ගණිත දෙපාර්තමේන්තුවෙන් කරලා තියෙන පොත පිටු 195යි හරිනේ ගන්න වෙනවා හරි හොඳයි ඇදලා දාලා තියෙනවා කවුද මේ තරිඳු හර්ෂමාල් හොඳයි අපි බලමු වෙබ්සයිට් එක through register වෙන්න රෙජිස්ටර් එක සම්බන්ධ වෙන්න ඔයාලට මම බොහොම වගකීමෙන් මම නැවත කියනවා අනිවාර්යෙන් මේ රෙකෝඩින් වගේම අනිත් ඒවාත් ඔයාලට බලන්න බලා මේකත් රෙකෝඩින් එක දැන් ඉවර වෙච්චහම මම අප්ඩේට් කරනවා මේ මේකේ හෙට ඉඳලා වගේ බලන්න පුළුවන් ඈ බොහෝ දුරට හෙට අවසට වගේ උදේ නෙමේ රයිට් එහෙනම් මම අඳින්න යන්නේ මෙයාව 60යි 45යි 10යි රේඛාවක් අඳා වල දැන් තිසඟ මගෙත් එක්කලා වැඩේ කරන්න බැරි අය කරන්න මම A සහ B ලකුණු කරගත්තා මෙන්න A B ලකුණු කරන්න බෑ මට A විතරයි පුළුවන් A ඉඳලා සෙන්ටිමීටර 10කින් තමයි මෙන්න A B පිහිටලා තියෙන්නේ එහෙමනම් කව කඩුවට මම ගන්නවා සෙන්ටිමීටර 10ක් එක ගන්න රූල ගාවට අරන් ගිහලා රූලේ තමයි මම එක කිව්ව ගන්න විදිය. ඔබ දැන් මට මෙහෙම ගන්න පුළුවන් නිසා මම ගන්නෙ. right. වල සෙන්ටිමීටර 10යි. right. ඔන්න B හොයාගත්තා B ලක්ෂය මම. දැන් මේ අතර දුර 10යි 100m. මෙතෙන්ට එනකල් හරියද කො? තරිඳු හරියද? තරිඳු නෙමෙයි. ඔව් තිසඟ. හරියද පුතා? තිසඟ හරියද කතා කරන්න? හරි. A අංශක 60යි. නේද? C A B ගේ අංශක 60. ඔන්න මම දැන් මෙතනම තියලා අංශක 60 කෝණේ නිර්මාණය කරන්න යන්නේ. මේම ගත්තා මෙතෙන්ට ගියා ඔන්න අංශක 60 මාක් කර ගත්තා දැන් එයාව යා කරනවා ඊගාවට එයා අපි අංශක 60යි කියලා දානවා හැබැයි මේ කරන්න කලින් අපි මොකද කරන්නේ කෝණමානය අරන් බලන්න ඕනේ මොකද්ද ඇත්තටම අපිට වරදින්න පුළුවන් දරුවනේ ඒ නිසා මෙයාගේ අංශක 60 තියනවාද කියලා හරි එයා හරියටම අංශක 60යි ඊගාවට B වල ඉඳලා අංශක 45ක් ඕනේ. B වල කවකටුවේ තුඩ තිබ්බා. මේ පැත්තෙන් චාපයක් දාගත්තා. මේ පැත්තෙන් චාපයක් දාගත්තා. මම ඒක වෙනත් පාටකින් දාන්නම් ඔබට හඳුනා ගන්න පුළුවන් වෙන්න. ඒක කොළ පාටින්. ඊගාඩ් මේ දුර වැඩි කරලා
මෙහෙම චාපයක් දාගන්නවා. උඩ රදි කියලා චාපයක් දානවා. මේ කව කටුවේ තුඩ මෙතෙන්ට ගේනවා. මෙයාව කපා ගන්නවා. මගෙත් එක්කලා කරන්න, මේවා ඔයාලට පහසුයි කරන්න. මං කරනකොටම කරනවා ඔය. ඊට පස්සේ මේ දෙන්න යා කරනවා. හරිනේ. දැන් අංශක 91ක් හරි. දැන් අපි අංශක 45ක් හදා ගන්න ඕනේ මේ පැත්තට. එතකොට අපි ඒක කරනවා. මෙහෙම චාපයක් දාගත්තා. මෙහෙම චාපයක් දාගත්තා. කවකටෝ මෙතන අරන් ගිහලා මේ කෝණේ සමච්ඡේදනය කරන එක කරන්න. මේ ඔයාලට කියලා දීලා තියනවා නැතුව නෙමෙයි. ඊට පස්සේ මෙයාවත් යා කරගත්තා අපි. ඊට පස්සේ කෝණමානය ගෙනල්ලා බලන්න ඕනේ මෙයා අංශක 45යිද කියලා. යාන්සක 45යි. දැන් මොකද කරන්නේ? දැන් අපෙන් අහලා තිබ්බ විදියට දැන් මේ වගේ දුර මනින්න යන්නේ AC කීයද BC කීයද කියලා. right. මෙතර තමා සී ලක්ෂය මට එනවා 8යි කියද වෙන කලර් එකකට යමු අපි නේ. right. 8.8ක් එනවා BC. හරි, තරිඳුර කීයද ආවේ? ජවිතුර කීයද ආවේ? 8.5යි. හා. AC කීයද ආවේ? මට එනවා 7.2. ඒකස 7.5 කියලා. ආහා. right. දැන් මෙතෙන්ට එනකල් අපි කරා. කොහෙන් 7.5. වැඩේ තේරුණාද? මට වැරදුනට කමක් නැහැ. මෙයා අංශක 45යි. හරිනේ. ද මේක වැඩේ කරගත්තද? කවුද කරගත්තේ? කොහොමද කියන්න? අත උස්සන්න කරගත්තද? බැරි වුණාද? හරි. ප්‍රශ්නයක් නැහැ කාටවත්. කතා කරන්න ළමයි. ස්ටිග්‍රේරින් නේද? ඔව්. තිසඟට කොතනද තේරුනේ නැත්තේ? අයි පුතා මයික් එක ඔන් කරලා කතා කරන්නකො. මං එපා කියලා තියනවාද? තිසඟගේ තාත්තා ඉන්නවද ළඟ? සෑ ඉන්නවා. ඔව්. ඇයි දරුවා කතා කරන්නේ නැත්තේ? තාත්තට බයද මට බයද?
මෙයා වැඩිම කතා කරන්නේ නැහැ සර්. ඔව් දැන් කතා කරන්න නැතිව අපිට වැඩේ ගෙනියන්න බෑනේ. පුළුවන්ද? බෑ සර්. ඒකනේ දැන් එයාට නොතේරිච්ච තැන මට කියන්න ඕනේ. නැතුව මම දන්නවද? නෑ. දැන් තිසඟට නොතේරිච්ච තැන කොතනද? සර් අංශගේ හැටේ කොහොමද ඉඳන් සාදිනේ? 45 නිර්මාණය කරන හැටි දන්නේ නැද්ද? නෑ. ඇයි අංශක 90 කෝරේ නිර්මාණය කරන හැටි දන්නවද ඔයා? නෑ. දන්නවනේ? නෑ. එතකොට ඔයා හිටියේ නැද්ද මං ඒ ටික කරද්දි? පහුවෙලාද සම්බන්ධුනේ? තේරෙන්නේ. මොකද්ද නොතේරෙන තැන වල අංශක 90 නිර්මාණය කරගන්න තැනද නැත්තේ තේරෙන්නේ නැත්තේ? ඔව්. right තාත්තා මේ ෆෝන් එකෙන් සම්බන්ධ වෙන්නේ ලැප් එකෙන්ද? ලැප් එකේ ඉන්නේ සර්. ලැප් එකේ ෆෝන් එකක් තියෙනවද? ෆෝන් එකෙන් සම්බන්ධ වෙන්න පුළුවන්ද? පුළුවන් සර්, ෆෝන් එකක් තියෙනවා. right ෆෝන් එකෙන් කැම් එක ඔන් කරගෙන සම්බන්ධ වෙන්න මං කියන්න වැඩි. ෆෝන් එකේ බෑක් කැම් එක ඔන් කරගන්න. අනිත් දරුවෝත් ඔන්න බලා ගන්න. ඔයාලට නොතේරිච්ච තැන් අල්ල ගන්න පුළුවන් අවස්ථාවක් මේක. හරිනේ. තාත්තා ලොග් වෙන්න. තිසඟ දුල්නෙත් කෝ තාත්තා මේ ඉන්නේ සර්, ලොග් වෙනවා. එතකල් අනිත් ළමයි මේක කරනකල් තේරුණු අය, හරිනේ හොඳට අහගන්න, තේරුණු අය එක පාදයක් සෙන්ටිමීටර 10යි, හරිනේ. එතකොට පාද තුන දිගින් සමානයි. එතකොට හැම පාදයක්ම සෙන්ටිමීටර 10යි. එහෙම ත්‍රිකෝණයක් නිර්මාණය කරන්නකො එක පාදයක් සෙන්ටිමීටර 10යි. කෝ දැන් තිසඟගේ තාත්තා දැන් තාම ලොග් වෙනවා සර්. එක් පාදයක දිග සෙන්ටිමීටර 10යි. ඒ වගේ මොකද්ද? පාද තුනම සෙන්ටිමීටර 10යි. එතකොට සෙන්ටිමීටර 10ක දිගක් තියෙන පාදයක දිග සෙන්ටිමීටර 10යි. පාද තුනම එක හා දිගකින් සමානයි. ඒ වගේ ත්‍රිකෝණය නිර්මාණය කරලා ඒ ත්‍රිකෝණයේ කෝණවල අගය මැනලා ලියන්න ඕනේ. එච්චරයි. තිසඟ මේ මැසේජ් එක ටයිප් කරන්න මොවාට වෙලාව ගිහලා. ඒ වෙලාවේ කතා කරලා කියන්න ඕන. හරිනේ. මම මැසේජ් බලනවා අඩුයි කතා කරගෙන යද්දි.
හරි තාත්තද මේ සරිදුක තාත්තද මේ SLS වලින් ජොයින් උනේ? ඔව් සර්. හරි කැම් එක ඔන් කරගන්න. හරි තාත්ත කැම් එක අල්ලන්න පුතා වැඩ කරන තැනට බැක් කැම් එක. රයි අලුත් පිටුවක් පෙරලා ගන්න පුතා. කැම් එක හොල්ලන්න නැතුව අල්ල ගන්න වේ. රේඛාවක් අඳින්න. තව පල්ලෙහාට තව යටර තියලා තව තව යටර ගන්න රූලා. තව චුට්ටක් උඩර ගන්න. තව ටිකක් උඩර. තව 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 චුට්ටක්. උඩර උඩර උඩර. තව ටිකක්. ආ. එකපාරයි. ආ. එක පාත්තකට විතරයි අඳින්නේ. රයිට්. දැන් ඒ ලක්ෂය ලකුණු කරගන්න ඒ ලක්ෂය. රයිට්. අංශ එක 60ක කෝණයක් එතනින්ද නිර්මාණය කරන්න බලන්න. අංශ එක 60ක් කව කටට කීයක්වත් ගන්න ඕනේ නැහැ ඉස්සලාම. අංශ එක 60ක් නිර්මාණය කරන්න කොහොමත් එකයි 10ක් ගත්තත් එකයි නැත්තත් එකයි 60ක් නිර්මාණය කරලා ඉන්න බෑ. හරිද හර්ෂමාල්? වෙරි ගුඩ්. හරිද තාත්තා කැම් එක පොඩ්ඩක් හෙල්ලෙන්න නැතුව අල්ලන්න වෙයි නැත්තම් බ්ලර් වෙනවා හෙල්ලෙද්දි. අංශ එක 8 කෝණයක් අදින්න දැන් ඔයා ඒ ලක්ෂයේ ඉඳලා 60ක් තියලා චාප දෙකක් දාලා එහෙම තියලා අඳින්න. රයි. අඳින්න. තව තව ඉදිරියට අඳින්න. තව රූල ඉස්සරහට ගන්න. තව රූල ගන්න දික් කරන්න ඒ රේඛාව තව ඉස්සරහට දික් වෙන්න ඕන පුතේ. අන්න එහෙම. ආ. ඒ ඒ ඒ. එහෙම මොකද කරන්නේ? අර රේඛාව තව අඳින්න. දිගට. එතනින් නවත්තන්නේ නැහැ. රූල තියලා අන්න ඒ රේඛාව අඳින්න. ආ ඒවාට කොහෙද කියලා නවත්තෙන්න බෑ. ඒක මං කිව්වේ ඒක. දිගට අඳින්න. right ආය එච්චර ආය අඳින්න ගන්න ආය කොහෙවත් නවත්තන්න බෑ. දැන් b ලක්ෂේ කවකටේ තුඩ තියලා ab රේඛා b ලක්ෂේ සෙන්ටිමීටර 10කින් මාක් කරගත්තන ඔයා දෙපැත්තෙන් චාප දෙකක් දා ගන්න තව කොට කුඩා කරගන්න කවකට ab රේඛාවේ ab රේඛාවේ මේ බලන්න මෙතන මේ පැත්තෙන් චාපයයි මේ පැත්තෙන් චාපයයි දැක්කනේ. කෝ මේ බලන්න පුතා මෙතන කවකටද උඩ තියා ගන්න මම මේ පෙන්නන තැන ඊට පස්සේ මෙතනයි මේ පැත්තනේ මේ පැත්තනේ චාපයක් දා ගන්න මම මේ කොළපාට චාප දෙක දාලා දෙන්නේ ඒ වගේ. හරි කවකටද දුර පොඩ්ඩක් වැඩි කරන්න දැන්. රයිට් ගොඩක් එපා මෙතන කවකටද උඩ තියන්න. හරි මේ පැත්තේ මෙහෙම ජාපයක් දාන්න. සර් රික්වෙස්ට් විනාඩියක් ඉන්න සර්. මෙයා මේ AB ලක් මේ රේඛාව සෙන්ටිමීටර 10ක් අරගෙනත් නෑ සර් මෙයා තාම. ඇයි ඒ? ඉතින් දෙන්නේ 10කින් මාක් කරගන්න ඕනේ AB. B ව A ඉඳලා සෙන්ටිමීටර 10ක් දුරින් මාක් කරගෙන එන්න. නෑ 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 ඒ ඒ ඒ වැඩේ කරන්නේ ඒක තමයි වැරදි කව කට්ටට අරන් මාක් කරන්නේ. හරිද ඒක? දැන් අනිත් කට්ටිය හදුවා නම් එක කෝණයක අගේ හැමෝටම එන්න ඕනි. චැට් බොක්ස් එකට දාන්න බලන්න අගේ මැනලා කෝණ තුනේ අගේ. දැන් හදන්න මෙයා
තව තාත්තා මට ලං වෙන්න ඕනේ පේන්නේ. තාත්තරම පේනවා ඇති. අන්න එහෙම මේ මෙයා වැඩේ කරන එක මට පේන්නේ යමුකෝ. තාත්තට තේරුණාද වැඩේ? ඔව් සර්. දැන් ආයි අර ඉස්සෙල්ලා ගත්ත දුරට වඩා වැඩි වෙන්න ඕනේ. ඔය B වලට වඩා කුඩා අගයක් ගන්න පුතා. තව කෝ ඉස්සලාම් B වල කව කටුව තියන්න. කව කටුව තියන්න B තුඩේ B වල. කෝ ලං කරන්න කව කට දෙපැත්තේ චාප දෙකක් දාගන්න. දෙපැත්තේ චාප දෙකක්. මේ මෙතන මේ. මෙතනයි මේ බලන්න. මෙතනයි මෙතනයි. දැන් මේ පෙතු ගන්න. ජවිතු රිගඩ් කො දැන් ඒ තිබු චාප දෙක මත කවකට නැවත තියලා මොකද කරන්නේ? මෙහෙම චාපේ උඩ කවකට තිබ්බා මේ මං වගේ මෙහෙම චාප දෙකක් දාගන්න. උඩනුයි යටනුයි. තිසඟට තේරුණාද වැඩේ? තිසඟ රයිට්. එයාව කට් උනා. සිග්නල් ප්‍රශ්නයක්. කො තිසඟගේ තාත්තා එයාව පේන්නේ නැහැ. මට දෙන්නම පේන්නේ. හරි ළමයි මේ මොකද්ද ඔයාලා කරාට පස්සේ ආවේ? අංශ එක කීයක් ආවද එක ත්‍රිකෝණයක අගේ? අංශ එක 60යිද? ඔව්ද? අංශ එක 60ක් ආපු අය අදුස්සන්න බලන්න. රයිට්. නියමයි. දැන් මම මේ කියන දේ ඔව්ද කියලා බලන්නකො හොඳට. මේ ත්‍රිකෝණය අංශ එක 10යිනේ. එක එක පාදයක් මගේ මේ ඇඳපු විදිය චුට්ටි වැරද්දක් ඇති දරුවනේ. එක ගණන් ගන්න එපා. මම මෙහෙම අඳින්නම්. රයිට්. ඒ මේ කතාව හොඳට අහගන්න. B C. එතකොට මෙයත් 10යි, මෙයත් 10යි, මෙයත් 10යි. එතකොට මේ එක පාදයක දිග සෙන්ටිමීටර 10 නම් අපි මේ ත්‍රිකෝණයට කියනවා මොකද්ද? සමපාද. මොන පාදද? සමපාද ත්‍රිකෝණ කියලා. හරිනේ. සමපාද ත්‍රිකෝණ කියලා කියනවා. එතකොට අපිට කියන්න පුළුවන් මොකද්ද? ඕනෑම සමපාද ත්‍රිකෝණයක අගය කෝණයක අගය අංශක 60යි කියලා. එහෙම නැත්නම් අපිට මේක කියන්න පුළුවන් තව විදිහකින් මොකද්ද? ත්‍රිකෝණයක පාද තුනම මොකද්ද? සමාන නම් එම ත්‍රිකෝණයේ කෝණ මොකක් කරනවද? එම ත්‍රිකෝණයේ කෝණ අගයෙන් සමාන වේ. තේරුණාද? ඔව්ද නැද්ද? දැන් අපි මේක හොයාගත්ත දෙයක් ඉක්මනින් මං අහලා ඔබින්. තේරුණාද? ආකර්ෂා තේරුණාද වැඩේ? විහාරි, සුලනි, ජවිතු තේරුණාද ළමයි? තේරුණා. දෙමුතු මොකද පුතේ තත්තේ? නවෙන්දු තේරුණාද ළමයි? තේරුණා. එන අපි කියනවා ඕනෑම ත්‍රිකෝණයක පාද තුන සමාන නම් එම ත්‍රිකෝණයේ කෝණ තුනද අගයෙන් සමාන වේ. මේවා අපි තව සැරයක් ඉගෙන ගන්නවා. ඒද ඉගෙන බය වෙන්න එපා. රයිට්. මට නිකන් චූටි අවබෝධයක් ගන්න ඕනුනේ ඔයාලට. ඊගාවට අපි මේ ජ්‍යාමිතිය තුල ත්‍රිකෝණ කියලා ලියද්දී
ත්‍රිකෝණයක සලකුණ ලියනවා. මම මේවත් වෙනම දෙන්නම් ඔයාලට. හරි. කෝණ කියලා ලියද්දි මෙහෙම කෝණයක් ලියනවා. හරි කෝණයක අගය දාන්න පුළුවන් ඈ. ඒක කෙටි කරලා අපි ත්‍රිකෝණ කියලා ලියන්න ඕනේ නැහැ. මෙහෙම දාලා මෙහෙම දැම්මහම මේකෙන් අර්ථවත් වෙනවා මොකද්ද? කෝණ කියන වචනේ. ත්‍රිකෝණයක් දැම්මහම ඒකෙන් අර්ථවත් වෙනවා ත්‍රිකෝණය කියන වචනේ තමයි මෙතන නිරූපණය වෙන්නේ. අපි ඒවා වැරදි නැහැ. එහෙම ලියන්න පුළුවන් සාමාන්‍ය පෙරට. සර් මොකුත් ඇහෙන්නේ නැහැලු. කවුද මේ කියන්නේ? නාමින්දුට තමයි ඇහෙන්නේ නැති. අනිත් අයට ඇහෙනව නේ ළමයි? ඇහෙනවා. නාමින්දු ආට සිග්නල් මදි ඇති. අනිත් අයට ඇහෙනවා. හරිනේ. රයිට්. දැන් අද දවස හරිද? අද දවසේ වර්ධනික දැන් සිග්නල් අතුව විවිධ හේතු නිසා කට් වුණා. මෙතෙන් දෙනකල් මේ කරපු ටික සහ ඉදිරියේ චූටි දෙයක් තියෙනවා කතා කරන්න. ඒකත් එක්කලා මම ඔබෙන් අහනවා. මම අද දවසේ කරපු ටික ගැන මොකද තේරුණාද ළමයි නැද්ද? ඕකේද? ප්‍රශ්නයක් නැහැ. හරි මම ඔයාලට යම් දෙයක් පෙන්වන්නම්. පොඩ්ඩක් ඉන්න හදා ගන්න ඕනේ එක. right ඔයාලට පේනවා වෙබ්සයිට් එක. ඔයාලා දන්නවා මේකේ යන්න. දැන් ඔයාලා රෙජිස්ටර් වුණා. දැන් මම රෙජිස්ටර් වුණා මේ වගේ පේනවා. ද ඔයාලට පේන්නද? අපරයත් මේකේ හොඳට බලා ගන්න. මෙතන ඔයාලට පේනවා ඔයාලගේ නම. රයිට්. එකපාරක් ලොග් වුණාම මෙතන නම පේනවා නම් ආයෙ මෙතන පිවිසෙන්න යන්න ඕනේ නැහැ. ඊගාවට ඔයාලා මෙතෙන්ට ඇවිල්ලා ඔයාලගේ වසර තේරුවාම 9 නම් 9 වසරට ගියාම ඔබේ පන්තියත් එක්කලා යන්න පුළුවන්. දැන් අද පන්තියට ජොයින්ට් වෙන්න කිව්වෙ මෙතනින්.
රයිට් 9 10 11 ශ්‍රේණි සඳහා විශේෂ පන්ති. ඊට පස්සේ වීඩියෝ පන්තියක් තියෙනවා වෙනම සජීවි පන්තිය. රයිට් ඔයාලා සජීවි පන්තිය නිසා ප්‍රශ්නයක් ඒ ගියාම මෙන්න මෙතනදී ඔයාලා මෙන්න මෙයාව තමයි තෝරගන්න ඕන කියලා මම කිව්වේ. ඊගාව සතියෙත් එහෙමයි. රයිට් ලයිව් හෝස් එකෙන් තමයි එන්න තිබ්බේ. රයිට්. ඊගාව ඔයාලව තව සතියකින් පස්සේ මෙන්න මේ මෙතෙන්ට ඔයාලව ගෙනියනවා. ජාමිතියකට. ඒක හොඳට බලා ගන්නකෝ. ජාමිතියේකේ සජීවි නෙමෙයි වීඩියෝ පන්තියට යන්නේ. ඒකේ මෙතන ප්ලේ නව් කිව්වහම මෙන්න මෙතන තියෙන පාඩම් 12ක් sorry 11ක් හරිනේ පළවෙනි එක තියෙන්නේ හඳුන්වා දීම ඒක දැනටත් ඔයාලගේ බලන්න පුළුවන් දෙවෙනි එකේ ඉඳලා තියෙනවා මේ හැම එකක්ම කතා කරන එතකොට මෙතන ක්ලික් කරාම මෙතනදී ඔයාලට පේනවා පළවෙනි පාඩම කෝණ හරි මේ විදිහට අපි කතා කරමු මෙහෙම බලන්න sorry අපි මේක එකකින් එක කතා කරන මොනවා හරිද මේ විදිහට ඔයාලට වීඩියෝ එක බලන්න පුළුවන් මම ඉතින් යව යවා පේනන නිසා මේ වෙන. ඒතර මේක කීප සැරයක් හරි බලන්න පුළුවන්. මේ විදිහට තමයි මේක හදලා තියෙන්නේ. right? ඒතර ඔයාලට පැහැදිලි වෙබ්සයිට් එකට ගිහිල්ලා ඉගෙන ගන්න විදිය. ඒතර මේක ලබන සතියෙත් කරාට පස්සේ ඔයාලට මේක තමයි දෙන්නේ මම. access එක මේ වගේ පාඩම් තුනක් තියෙනවා. එතකොට මේකේ දැනටත් ඔයාලට දීලා තියෙන එකේ මේ සජීවි පන්තියට ගියාම තව ටියුට් එකක් දානවා. මෙතන තියෙනවා නිබන්ධනය ලබා ගන්න කියලා. right? එයාව මෙහෙම ක්ලික් කරාම මේ වගේ යනවා. මම අර කිව්වේ ඔයාලට වෙනම මෙතනින් තියෙනවා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේක මේ මෙතන තියෙනවා පිටු 195ක්. ඔයාලට පේනවා මෙතන. හරි. මමක පෙන්නන්න බැරි වෙයි. හරි. මේ පොත මෙහෙම තියෙනවා. ඔයාලා ගන්න එක පාඩුවයි මේ පිටු නම් අවශ්‍ය නැහැ. පාටුනේ ඉඳලා ගන්න පිටු ටික. හරි. මේකේ ප්‍රශ්න ටිකක් තියෙනවා. උත්තරත් මේකෙම තියෙනවා. එතකොට ප්‍රශ්නයක් නැහැ. හරි. ඔයාලා හදුවාම මේක වෙනම ඔයාලට කරගෙන යන්න පුළුවන්. පිළිතුරුත් මේකෙම තියෙනවා. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. එතකොට මම නැවත සැරයක් කියනවා. මේ පොත තමයි ඔයාලා print කරලා මම ගෙන්න ගන්න. හරිනේ මම වගකීමක් දරනවා මේ පොත කරාම ඉදිරියට අනිවාර්යයෙන් යන්න පුළුවන් මේ වගේ පොත් තුනක් තියෙනවා හරිනේ මේ එක ජ්‍යාමිතිය එක ජ්‍යාමිතිය දෙක සහ ජ්‍යාමිති ගණිතය පහසුවෙන් කියලා පොත් තුනක් තියෙනවා 1 2 3 හරිනේ මේක වීඩියෝ එක වෙනම කතා කරනවා වීඩියෝ එකත් එක්කලා යන්න පුළුවන් ඔයාලට ඇක්සස් දෙනවා හරිනේ මම නැවත් සැරයක් කියලා මේ පොත print out ගන්න මේකනම් කරන්නව ඕනේ පොතක් වෙබ්සයිට් එක through එතකොට ඔයාලට එක කරගන්න පුළුවන්. ඊගාවට තව දෙයක් තමයි ඔයාලට වෙබ්සයිට් එකේ කොයි වෙලාවක හරි මුරපදයේ අමතක වුණොත් පිවිසෙන්න ගිහිල්ලා මුර දැන් register වෙලා මුරපදයේ අමතක වුණොත් මෙන්න මෙතන තියෙන option එක මුරපදයේ අමතකයි කියලා. හරිනේ. ඒක click කරලා ඔයාලට නැවත ඔයාලට කැමති මුරපදයක් දාලා request එකක් දාන්න පුළුවන්, ඉල්ලීමක් කරන්න පුළුවන්. එතකොට ඔයාලට නවත ඔයාලා දාන මුරපදේ නැවත ඔයාලට ඇක්සස් දෙනවා. ඒ ගැන මතක තියාගන්න. ඊගාවට register වෙද්දී දාන දුරකථන අංකය වෙනස් කරගන්න එපා. මේ device එකෙන් හැර කියන්නේ ඔයාලා joint වෙන device එකෙන් හැර වෙන device එකකින් joint වෙන්න බෑ. හරිනේ? ඔයාලගේ telephone number එක වෙන කවුරු හරි අරගෙන වෙන කවුරු හරි password එකක් අලුතෙන් දාලා තිබ්බොත් ඒක ප්‍රශ්නයක්. ඒ නිසා ඔයාලගේ දුරකථන අංකයම පාවිච්චි කරන්න වෙන අම්මගේ එක තාත්තගේ එකට මාරු වෙන්න යන්න එපා මේකෙදි එහෙම කරන්න බැරි වෙයි. හරිනේ? ඒක සිස්ටම් එකේම හදලා තියෙන එකක්, security එකක්. ඒක නිසා එතෙන්ට ඔයාලා උත්සාහ කරන්න එපා. හරි? ඊගාව කාලේ මේ වෙනකොට 11 වසර ළමයින්ට පුළුවන් මේ දේ කරන්න 10 වසර 9 වසර දැන් කරන්න පටන් ගන්නවා කියන්නේ වඩා හොඳයි. ලබන සතියේ ඉඳලා පුළුවන් පාස් පේපර්ස් ටික වෙන වෙනම ගන්න. PDF තියෙනවා. කැමති නම් අරගන්න පුළුවන්. මෙහිට අරගෙන මොකද කරන්නේ?
ඒක අතින් ලියන්න විතරයි ඕනි, කොපි කරන්න විතරයි ඕනි, පාස් පේපර්ස් වෙන මොකුත් කරන්න එපා. 2012 එක ගත්තා, 2012 පොත අරගෙන අරගේ තියෙන ප්‍රශ්න ලිව්වා, ප්‍රශ්නට අදාළ උත්තර ලිව්වා. එහෙමයි, ප්‍රශ්න ටික ලියලා උත්තර ලියන්නේ නැහැ. හරිනේ, පැහැදිලිද? ප්‍රශ්න ටික ලියලා උත්තර ටික ලියන්නේ නැහැ. කොපි කරන්න පුළුවන් නෙයි, මං කියන්නේ ගණන් හදන්න කියලා. එකපාර ප්‍රශ්න ලිව්වා, උත්තරේ හොයාගත්තා, උත්තරෙත් ලිව්වා. ප්‍රශ්න සහ උත්තර දෙකම දෙනවා. හරිනේ, ප්‍රශ්න ලිව්වා, උත්තරේ බලලා උත්තරෙත් ලිව්වා. එතකොට ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට අවුරුදු 10ක පේපර්ස් 10ක පාරක් කොපි කරාම ඔයාලට සුපිරි මතකයක් එනවා. මේ ප්‍රශ්න හැදිලා තියෙන්නේ කොහොමද, උත්තරේ හැදිලා තියෙන්නේ කොහොමද කියන එක දට අවබෝධ වෙනවා. ඒක බොහොම වගකීමෙන් මම කියනවා. හරිනේ, එතෙන්ට සම්බන්ධ වෙන්න ඒ දේ කරා. හරි, රයිට්. අපි එහෙනම් දැන් මට තේරෙනවා අද දවසේ ගොඩක් අපි කතා කරා ජ්‍යාමිතිය ටික අමාරු නිසා කතා කරා. ඊගාව දවසේ පුළුවන් තරම් උත්සාහ කරන වෙලාවට සම්බන්ධ වෙන්න, නැත්නම් වෙන්නේ ඔයාලා විනාඩි 15ක් පහ වෙලා ඉදිර මුල්ම ටිකේ ටික අහුවෙන්නේ නැහැ එතන ඉඳලාම අමාරුයි. හරි, ඊගාවට ගෲප් එකේ දාන්නේ නැහැ, ලින්ක් එකවත් ටියුට් එකක්වත්. හරි, මොනහරි තිබ්බොත් ඔයාලට SMS පණිවිඩයක් තමයි දෙන්නේ පොදුවේ. එහෙම SMS පණිවිඩයක් එයි. හරිනේ, ඒකත් එක්කලා ක්‍රියාත්මක වෙන්න WhatsApp එක මොනහරි තිබ්බොත් WhatsApp එකෙන් හෝ SMS පණිවිඩයක් තමයි එන්නේ. රයිට්. නිවාඩු මාසේ බොහෝ දුරට තව ක්ලාස් එකක් අතරමැද මම කරයි. ඒවා අමතරාය කිරීම නැහැ කොහොමත්. ක්ලාස් සතියකට දවස් දෙකක් ට්‍රයි කරනවා කාලයක් එක්කලා දාලා කරන්න. මොකද්ද ජවිත පුතා අහන්න ගියේ? සර්, මේ අර ජාමිතිය මේ ඩොකියුමන්ට් එක දානවා ගෲප් එකට. කිසිම දෙයක් ගෲප් එකට දාන්නේ නැහැ. හේතුව වෙබ්සයිට් එකේ පුතා රෙජිස්ටර් වෙන්න ඕනේ. රෙජිස්ටර් වෙලා වෙබ්සයිට් එකෙන් ගන්න පුළුවන්. හරි සර්. මොකද ගෲප් එකේ දැමහම ප්‍රශ්න ඒවා ෂෙයා වෙනවා, පොඩි ප්‍රශ්න තියෙනවා ඒ වගේ. ඒකයි ගෲප් එකේ ඉන්නවා 150ක් විතර. ඉතර ඔයාලට තේරෙනවා ඇති ඒක ඇයි ඉන්නේ කියලා. එතකොට එයාලා දන්නේ නැහැ මේක තුල වෙන්නේ මොනවාද කියන එක. මේ වීඩියෝ එක මම එයාලට දෙයි. නමුත් මේ ලබන සතියේ ඉඳලා එහෙමවත් වෙන්නේ නැහැ. ඒක නිසා. හරි, වෙන මොනවද තියෙන්නේ ප්‍රශ්න අහන්න? නෑ, මම නැවත සැරයක් කියනවා ළමයි, මං එක්කලා ඕන ප්‍රශ්නයක් අහලා කතා කරලා විසඳ ගන්න පුළුවන්. හරි, ඔයාලා ළඟ සරලව කතා කරන කෙනෙක් විදිහට මට මං අහන ඔබෙන් අහන ඕනෑම ප්‍රශ්නෙට මම ඔබ අහන උත්තර දෙනවා. හරි, ඕනෑම දෙයක් කරගන්න පුළුවන්, ප්‍රශ්නයක් නෑ. දැන් ජවිතු මේ වෙබ්සයිට් එකෙන් ගන්න පුළුවන් නේද? ඔස අවුලන්නේ. ආ, එහෙම බැරි නම් මෙහෙට කතා කරන්න, වෙබ්සයිට් එක තුරු ගන්න හැටි කියලා දෙනවා. රයිට්. හරි, එහෙනම් අපි අදට නතර වෙනවා. අපි අද කරා, ඊගාවට මම තව ටියුට් එකක් දානවා වෙනම, එකක් ගන්න. ඒක නම් A4 කොළ හතරක් වගේ තියෙයි, A3 දෙකක තියෙන දෙපැත්ත. එකක් print out ගන්න, ඒක වෙනමම සාමාන්‍ය පෙළට අවශ්‍ය ජ්‍යාමිතිය ප්‍රමේයන් සියල්ල වින් කරලා තියෙන්නේ. ඒතර ඒකත් එක්කලා මාක් කරගෙන යනවා. ඒ ටික කරගන්න. ඒක දානවානේ group එකට? නෑ, බලන්න මං group එකට දාන්න බලමු. ඇයි group එකෙන්ද ඔයාලට ලේසි? නෑ සර්, group එක ලේසි නිසා කිව්වේ. ඇයි නෑ? group එක ලේසි නිසා කිව්වේ. බලමු. හරි, වෙන මොනවද ප්‍රශ්න තියෙනවද? නෑ. හරි, please වෙලාවට හවස 3ටම ජොයින් වෙන්න උත්සාහ කරන්න කියන එක තමයි මට කියන්න තියෙන්නේ. රයිට්. හරි, එහෙනම් ආයුබෝවන් ළමයි. ආයුබෝවන්. ආයුබෝවන්. Recording stopped.